කොළඹදී පැවති නීතිඥවෘත්තිකයන්ගේ හමුවටික්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ යන තේමා වෙනුයි මේ සංවිධාන කර තිබුණේ. සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්‍රියන් අමාත්‍යවරුන් ඇතුළු කිහිප දෙනෙකුද මෙම හමුව එමතුවා. දේශපාලනයේ යෙදෙනකොට මුලින්ම රට, ඊට පස්සේ පක්ෂය, ඊට පස්සේ තමුන්. හැබැයි යම් අවස්ථාවකදී පක්ෂය ඉදිරියට දානවා නම් රටට ඉස්සෙල්ලා ඒකත් එක්ක අපිට දේශපාලනය කරන්න බෑ. ඒ දේශපාලනය අපිට කරන්නට බෑ. මොකද අපි දේශපාලනය කරන්න ඇවිල්ලා තියෙන්නේ රට ඉස්සරහට දාන්න. ඒ නිසා තමයි අපි සියලු දෙනාම කල්පනා කරලා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ ඡන්දයේදී උදව් කරන්න ඕනේ කියලා හිතුවේ. ඒක ඉතාමත්ම තියුණු තරගයක්. බොරු කියන්නට ඕනේ නෑ. හැබැයි ජයග්‍රහණය තුල ලංකාව ඉදිරියට යනවද නැත්නම් ආපස්සට 2022ට යනවද කියන එක තීරණය වෙයි. මම දැක්ක එක එක්තරා දෙමළ සෝෂල් මීඩියා පෝස්ට් එක. ඒකේ කියනවා රනිලිකු ඕටු පෝටල් සැප්තැම්බරිල් රනිල් ජනාධිපති. வேற யாருக்கும் மாரி போட்டால் அடுத்த டிசம்பரில் ரணில் தான் ஜனாதிபதி. සිංහලෙන් මම පරිවර්තනය කරන්නම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සැප්තැම්බර් මාසයේ ඡන්දය දෙම්මොත් එතුමා තමයි ජනාධිපති. හැබැයි එතුමාට නොදා වෙනතට හරි ඡන්දය දෙම්මොත් ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාම කියන එක තමයි එකෙන් කියලා තියෙන්නේ. දෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අනුන්ගේවා කොපි කරන එක තමයි කරන්නේ. ඒ නිසා ඒවට රැවටෙන්න එපා කියන කාරණේ පමණක් සඳහන් කරමින් අපි වෘත්තිකය හැටියට රටේ ආර්ථික ස්ථාවරභාවයක් නැත්තම් දේශපාලන ස්ථාවරභාවයක් නැහැ. ඒ වගේම වෘත්තිකින්ට නෙමෙයි කිසිම පුරවැසියෙකුට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ පරිසරය අවුරුදු දෙකයි මාස තුනක් තුල නිර්මාණය කරපු ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා විශිෂ්ට ආකාරයෙන් 150 ඉක්මවා යන ප්‍රතිශතයකින් ජනාධිපති තනතුරු පත් කිරීම සඳහා වෘත්තිකෙන් වශයෙන් අපි පෙළ ගැසුමු කියා යෝජනා කරමින් මං කියන්නේ මීව අල්ලන්න ඕන නම් ඇත්ත වශයෙන්ම දත් තියෙන බලලෙක් දාන්න ඕනේ. බලලට දත් නැත්තම් මට බඩල වැඩක් නැහැ. ඕකයි ඇත්ත. මම කැමති නෑ දූෂණයට. මට වෙන එවලේ නීතියේ අඩුපාඩුකම් තියෙනවා. මේ කවුරුත් අඩුපාඩුකම් බැලුවේ නෑ. මේ සැරේ ජනාධිපති වුණාම IMF එක කතා කළා. මං කියන්නේ ඔයගොල්ලෝ නීති ටික අපිට හදලා දෙන්න. දූෂණ විරෝධී නීතිය අපේ හිටපු අධිකරණ ඇමතිතුමා හැදුවා. ඉතුරු ටික අරගත්තා. ඒගොල්ලෝ ප්‍රොසීඩ් ඔෆ් ක්‍රයිම්ස් ඉංගලන්තේ නීතිය ගේන්න බැලුවා. එතුමා කොමිටියක් දැම්ම කන්තිරට මං කමන්නේ කොමිටිය වැඩ කළා තියෙන නිසා අපි ඒක සම්මත කරන්නම් කියලා. ඉතුරු නීති ඔක්කොම දීලා තියෙන IMF. ඉතින් මේ ටික අපි ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනකොට ඒතුමා කිව්වා මේක ක්‍රියාත්මක කරන්න අපේ ඇයට පුරුද්දක් නෑ. අපිට වෙනම මුදල් හම්බෙනවා ලෝක බැංකුවෙන් උයි වෙනත් රටවල්වලින් මේ අය පුහුණු කරන්න. ඉතින් මේකයි තියෙන්නේ. ඔයකේ කෑ ගහනවා විතරයි. මේ ආණ්ඩුවෙන් තමයි අපි මේක ක්‍රියාත්මක කරාම දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා කියන්න කැමතියි. අග්නිග්ධ ආසියා දිහා බැලුවොත් මං හිතන්නේ සිංගප්පූරුව හැර මේ දෙකේම අපි දෙවනි තැන ගන්න. ඉතින් අපිට තියෙන්නේ රටේ ආර්ථික මේ ඔක්කොම කතා කරන්නේ ආර්ථිකය විසඳන්න බැරි නිසානේ. හුරු අල්ලන්න ඕන, හුරු අල්ලන්න බෑ. මෙයා උසයි, මෙයා කොටයි වැඩන්නේ. අපිට අපේ අනාගතය ගැන හිතන්න. මෙහෙම අලුත් විදියට හිතලා අලුතෙන් ඉදිරියට යන්න. ඒකයි අපිට කරන්න තියෙන්නේ. ඩිජිටල් යුගයකට යන්න. මේ සියලු දෙනා ඊළඟ අවුරුදු 4-5දී ඩිජිටල් කරන්නේ අනු වැඩ කටයුතු කරන්න තියෙනවා. අලුත් යුගයකට යන්න. අපේ දැනට තියෙන දළදේශීය නිෂ්පාදනයේ බිලියන 85යි. මං කියන්නේ අවම වශයෙන් අපි 20-40-45 වෙනකොට ඒක බිලියන ඩොලර් බිලියන 350ක්වත් කරන්න. වඩා යනවනම් මං කමන්නේ. ඉතින් මේකයි ඉතින් අපේ අනාගතයේ තියෙන වෙන එකක් නෙමෙයි. මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මං එක කණ්ඩායමක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මේ ඡන්දයෙන් පස්සේ තරගකරු පක්ෂ දෙකත් කැමති නම් අපි එක එකතු වෙලා පුහුණුවක් ලබා ගන්න ඒකත් ලබලා දෙන්න. අපි එක වැඩ කටයුතු කරන්නක. මොකද රට අලුත් මාර්ගයක යන්න ඕනේ. මෙතන හිර වෙලා ඉන්න බෑ හැමදාම. ඒකෙන් අපි පිට යන්න ඕනේ. එතෙන්ට යන්නයි ඕනේ.